අපි අද කතා කරන්න බලාපරොත් වෙන්නේ ඔබට විදෙස් පෝති ගැන අපි විදියක අවබෝධයක් අවධානයක් තියෙනයට මට සත්‍යියකට හමාරකට කලින් අවන්සන්සකි මහත්මිය පුරුමමන් මාරයේ අයට පනවවා බ දන්ඩුවම දීර කිරීමක් පිළිබඳව මාධ්‍යවල වාර්තාාවනා ඇතින් මට ගිය සතියේ වැරසටහන මම සිදු කරේ පකිස්ානය තු වෙලාදි නාාරහුදේ පිළිබඳව අපේ හිතවත් විදෙස් විත්ති විචාරක චාමරස් කොන පාලයන් සමඟ ඔහු සමග බට කතා කරන්න අවශ්‍ය වනා ඇතට මේ කාරණාව සම්බන්ධ රුණමියන්මාර ඇතුලනය සම්බන්ධව හො ඔහු ප්‍රකාශ කරා ඒ අවස්ථාවේ ඔහු ඉන්දියාව සබන්ධ සහ පකිස්தாානය සම්බන්ධ මේදස්ර හධරමින් සිටනා මියන්මාරයගෙන් කතා කරන වනන් හොඳ චරිතයක්කින්නවා ඒ තමයි අපේ හිතවත් දිනෙත් මලිකාරච්චි කියලා තිංහ ඒ නිසා අපි අද තුමා රාරධනර පිතාමග සම්දධ වෙන්න කියර වැරසටහන්ට. ියන්මාරය ඇති රා හ පිබඳව කරපනාකිරීමට විශේෂෙන්ම මියන්මාරය පිළිබඳව අපිට බොහෝ විට සාමාන්‍යෙන් අපි හන ිබ එකකො ිදස් පරෘක්තිවල වාර්තාාව වන කාරනා තමයි අපේ මාධ්‍යවල බොහ ද දක්වෙන්නේ තිම මියන්මාරය වගේ ආසිාව අධදිගාශයාවන් කලාපය රටවල් පිළිබඳව විශේෂ හැදරීමක් තියෙන හිතවතක් පිදියර තමයි අපේ දිල්ලි කාරච හත්මහ දුනාාගන්න ට පස්ස हि सखल ह रहा तमई मई म सबद करगान वर्षहत है ए आप वर्सम में स सुम ताशन लाबा न पिबंद रन वसीलानते जीवन අප आचा मत्मा मा गे वाहि जम महत्मा ना आप सु ख तीन किें सीबात කිरीम सयस्थति खतात्रर तरा आप वर्स आराम करमु प्रमाधवी हो िंह दिने पर आईवन के सरह पिगानवा हितवा ब और आई बन අපේ ක්‍රමාද වනාා නමුත් ලොක බාධාවක් පෙන්න්නේ එක මේ මම ඇත්තටම සාකච්චාවට පූරිකාක්ේ දියට කලින් කිය පුටික කිය තිදිම අපේ වැරස සටහ ඔබට කැමද්‍රී දි ර දහස්ථක් පන්න පුළ වාදාදාවක්නහ මදන්න ඔබ හිරදිග ස්‍යත්යන් පිබඳ විේෂශවදධනයකින් ස්වාබල ලෙ ඔබ ලිපි කියල තිබෙනවා එ ලිපි ල බෙන රස් බ සාර යක් ති නවා ඉතිං බූතරත්තය පිළබඳ ඔබේ අද හස් වෙනස් ඔබේ ඇහෙෙන් කැමති දැනගරන්න මියර්මාරය පිළිබඳව ඇතුළ අන්ත ඉතිං ඔබ අපිට මූලික නිදහස් කාලය අරගෙන අපේ සාමාන සිවවිල් පුද්ගලෙක්විද මට තියෙන පශ්නිතික් පස්යොමු කරන්න අපේ කතාාවට ප්‍රේශයන්කම් කියලා අරධනනා කන බොහම ගෞනුව ො ස්තූති ප්‍රියන්කර ප්‍රමයෙන්ම මංකයන්න වන මේ ප්‍රේදිගාවට ගොඩන්න මට අරාධනා කළට මේ අවස්ථාව සැලස්සුවට ඔබට බොම ස්තූති සහයි වගේම මේ ඒ සඳහා මඟපාතපු වෛද දිසංකල්ප අප ත්‍රමමහනමගේ studi පරිනෝනැැර එමනම බුරුමයගෙන අප ක කනකට අප දැනගන්නන මූලි කරණගේ පයක් තිෙන එම ඒ දේවල් දැනගත්තම අපිට ඉතාම ලේසි මේ දේවල් යම්කිසි පිළිවෙලකට තේරුගන්න එමන කියවගන්න එකක් තමයි ලංකාව බුරුමය තමයි මම දකින හැටියයට දැන් අපි රටක් ඉදිහට ලංකාවට වඩාත්ම යිතිහාසික සසා අන්ද්‍රිය සම්බන්ධඇතියන්නේ ඉදියාවත් එක් දක්කු ඉන්දියාව ඇතැම් ප්‍රදශවෙන්න පුළුව මධ්‍යම ඉදියාවවෙන්න පුලුවන් ඔය අද ඉන්දියාව කියලා හදුනන භූමීයන් යම්යම් ප්‍රදේශ එක තමයි අප සියලුම මේ සංස්කෘතිකසාහ යිතිහාසික දේශපාලන ආගමික සම්බන්ධටාවලින් ප්‍රථමස්ථානයට එන්නේ එක අහන්න දෙයක් නෑනේ මො බුද්ධාගම ලංකාවටාව ඉන්දියාවෙන් අපේ භාෂාවද සංස්කෘතියද කලා නිර්මාණද ඊට පස්සේ අපේ මේ ජනවාර්ගක තිහාසේම බද්ධ වෙලා තිබෙන ඉන්දියාවට ඒ ඇරුුණහම අපිට ලෝකෙ අනිත් රටවල් බ්‍රාශියක් එක සම්බන්ධරා තිබුණා උදහරන්නයට පොළොන්නරු අන්ුවාදපුරුවගේ ඒඒ ශිෂ්ඨාචාර වන හිනි පෙත්තේ නැගපුූ ුගන්නලා අපට ග්‍රීසි රෝමේ වගේ පැතිවලට ඊට පසේ නැගැෙනහි රසියාව චීනය ජපානය ඒ කොට යනකම්ම අපේ සම්බන්ධතාදාාය පැතිලලා තිබුණු අපිකාන් රටවල්ලක් තිබුණ දෙ මාසියන් රටවල්ල එක තිබුණ ඒවගේම අපි ඔය දකුණු මෙ ගිනිකොනතික ආසයාවගේ ලාද හඳුන්නන්න තායිලාන්තයේ බොරු මේ කාම්පෝජය ලාවෝසය වවетනාමේ ඔය කලාප ඇත්තකත් අපේ සම්බන්ධදා තිබුණා එතකොට මේ ැන් මෙහෙම අනුපිළිවලක් කවරු හටල නෑ වැඩීම සම්බන්ධදා තිබුණු මේක ඊල්ඟට මෙහෙම මෙම කියලා මගේ නිරි මම විශ්වාස කරනවා ඉන්ඩියාව හැරුණු කල අපට ඉතාම දැගි සම්බන්ධ තිවිච්ච රට තමයි මියන්මාරය එහෙම නැත්තංත් පැරණි වචනින් කිවොත් ගුරුමේ ඒ ඒගේ ඉතිහාස අපි පුට්ටක් ඉතාම කෙටියෙන් සඳහන් කර ල අපි වර්තමානයටමු ැන් ලංකාය වංශකතාවල සහ බුරුම මේ වංශකතාවල සඳහන් වෙන හැටියට සහඒ කලාපේ වෙනත් වංශකතාවල සඳහන් වෙන හැටියට සහ එකක් තවරයක් කියන්නඕනනි මේ දැ අපි වංශකතා කිව් හම දන්නේ මහාවංශේ ඊට කලින් දීපවංශ ලිය වුණා ඊට පස්සේ බුරු මේ ස්ථායිලන්තේ කාම්බෝජය ඔය හැම රටකම තියෙනවා වංශකතා සාහිත්‍ය ඒක අතිශයින්ම අපේ වංශකතා සාහිත්‍යයට සමරෝපී ඒ ඒ ස්ටයිල් එකටම ඒ විලාසටම ලියවිච්ච ඒ වගේ මන්තර්ගතයක් තියන වංශකතා සාහිත්‍ය යක්ක්ති නො ඒක. ඔයය මේ එක්දාස් තුන් හාරසය ගණංගලින් පස්සේ ඒන්නේ ඔය මහාවන්සේ පළවිනි බාගේ නිමුර්ණට පස්සේ සූලවන්සේ පටන්ගන්න කාලෙ වන්නකොට අපිට ඔය කලාපයක්ත් තිබි්ච සම්බන්ධතා හින්ද අපේ ඒ වන්සකතා සාහිත්‍යේ ගුල්ල අනුරණය කළ පටන් ගත වන්සකතා සාහිත්‍යයක් තියන්නේ කොඩින්ම කේතොත් බුරුමේ එක ප්‍රධාන වංස කතාවයකිම මේ මේ මහාවන්සේ වගේ මනවත්තීන් මටයි බුරුම නම් මතක නෑ ඒගුල් ලොන්ගේ සම ඒ ඇතැම් බංසකතාාවල ඇතැම් පිටපත්වල ඒ ඉතිහාසේ පටන්ගන්නේ ලංකාවේ ඒ තරන් ඒගුල්ලු තදානුබද්දයි ලංකාවට හොය පොළොන්නරයුගේ පටන්ගත්ත මහා විජේබාහ රජරුවන්ගේ කාලය උපදන්නව පලවෙනීට ය මේ සොලින්න් පලවා හැරලා ොන්නරුව අන්ුරාතතුර බිඳ වැටිලවිවර ඉටවස පොළොන්නරුයේ රාජධානය පිටුවගත්තට පස්සේ යා රජවනාටත් පස්සේ දෙවනි වර සොලියආක්‍රමණයක් ආව ඉතිං හැබැයි එතකොට යාට මේ ධාරිතාවත් තිබුණා ආ ක්‍රමණ ිට ුණතින් යම් කොකරරි තැ මේක ඉන්නේ ඉන්දියාවේ උතුරේ එතකොට ඒ තිබිච්ච සංකීර්නතා එක්ක යාට ඉන්දියාවේ වෙන ප්‍රදේශයකින් සහයක් නෑ එතකොට යාකර ඒ වෙලා වෙති විච්ච හොඳම ආසල්ල සයවෙච්ච බුරුමේ එතකොට ඇතිබුණේේ මධ්‍යෙන් බුරුමේ බගන් රාජධාන ඒක හිටපු අනවරත් කියන රජතුවාගේින් ආධාරල්ල යව්ගේ ආදර ඉල්ලුව කෙලි වංශ කතාවල සදහන්න අනවරත් කියන්න පාලිභාසය අනුරුද්ද කියකිෙන ඊට පස්සේ අනවරත් රජරුන්ගේ හමුදවල් නැව් හැටකින් ඇවෙල්ල ගෝකන්නයට ගොඩබැපු බවත් ස්ොලීන් පරාජය කරලා නැවතවාරයක් මේ ලංකාව මහා විජේ බාහු රජ්දරුවන්ගේ මේ බලපරාත්‍රමයටත් යටතත් කරගන්න පුළුවන් තත්ත්යට පත් කරලා පරලා හිු් බවත් සඳහන්න නවා මෙිට මෙතනදී මෙයා ඉල්ලල තියෙනවා ඒ වෙනුවෙන් පොඩි තෑගක් ගක් මොකක්ද මේ දළදා වහන්සේ ඒ රටට ලබා දෙන්න කියලා එතකොට මේ දළදා වහන්සේ ලබ්බා දෙන එක කරන්න පුළුවන්තයන්නෙ මේ ඒක දෙන්න පුළුවන්ද නෙමේ ඒ දළදා වහන්සේ වෙනුවට අනුරුවක් දීලා තියෙනවා අනුවරත් රජුරුවන්ට ඊට පස්සේ දැම් මෙතන ඉද මේව මේ ඓතිහාසික මූලාස්රයි සාහිත්‍යයි ජනකතා මේ ඔක්කොම විශ්වරච් කතාවම මේ කියන්නේ ඒ ඒ බධාතුන් වහන්සේගේ අනුරුව ගෙනහිල්ලා බගන් රජධානී තැන්පත් කරහ මේක ඒ රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනා බලෙන් එතනින් තව හතක් මැවිලා ඊට බස්ස මේ සියල්ල තියලා ප්‍රධාන මහ විශාල විහාරස්ථාන හතාටක් ඉදි කරලා එතන විහාර නගරයක් ඉදි කරන්න පටන්ගත්තාය කියලා කියනවා ප්‍රියංකරන දැම්මී ලංකාවේ ධන්තධාතුන් වහන්සේ කෙනෙක්ට බෝජෝ පාහර කරන්න පටන්ගත්ත බගන්න නගරය තමයි අදටත් මුළු ලෝකේම කුඩාම වර්ක ප්‍රමාණයක වැඩිම ගොඩනැගලි ස්ෆක්ෂස් ප්‍රමාණයක් තියෙන ඉතිහාසික නගරය විදියට සලගන්න ඒ මේ දැන් අදටත් ගියෝතිං වර්ක කිලෝමිට අසුවක විතර ප්‍රමාණයක ඓතිහාසිකෝය කෙනෙක් අවුරුදු දාහ දාහත් අටසීයත් දාහක් පැරණින් ගොඩනැගිලි ස්ට්‍රරක්චර්ස් වෙනමෙනම දෙදස් ගානක් තියෙනවා ඒක ඒ ඇත්ත නගරය ජියමානෝති විච්ච කාලික දහ දාහක් වගේ තිබුණ කියලා කියල තියෙනවා ඉතින් මේ දැන් මෙතනම් පටන් මේ කතාව කියන්න මේ මූලික වලේ මෙතන ප්‍රියංකර මේක නිකම් ආගමික හූමාරුවකොට වැඩිය මේ ලංකාවත් බුරුමයක්ත් අතර යන සමානතාවය තේරුම්ගන්න පටගන්න හොඳ ප්‍රවේශයක් වෙන මුොකොද අපි ධන්තධාතුන් වහන්සේ විතනක් නෙමේ යතනින් දුන්නේ එතන තියෙන මේ සමාජ දේශපාලිනිික මේ පතන්දරේ බැලූතින් ලංකාවේ අදාපි හදුන්නන මේ තේරවාදයක පටහිර වි්‍යාර්තිීන් නම් කරනවා සිංහල තේරවාදය කියලා එක තේරුම සිංහල සංස්කෘතික ගති ලක්‍ෂණවලින් නොමදව හැඩතල සකස්වෙච්ච තේරවාදී බුද්ධවාසනය කියන එක ඒ සිංහල තේරවාදය අද මේ අපි දකිෙන සිංහල තේරවාදය ආරම්භය විදිහයට අපිට විශ්වසනය විදිහයට ගන්න පුළුවන්න්න මේ පොළොන්න්නරගේේ මුල්බාගගේ ඒක සිද්ධ වුණේ අපේ තිබිච්ච රාජ්‍යත්වය පිළිබඳ විශ්වාසයක් එහමනත්තා රාජ්‍යපාන උපකරණයක් ඒ ආගමික විශ්වාසයන්ගෙන් අපි හදාගත්ත එකක් ඒ අපි ඉතාම සාර්ථක විදිහට මේ සෞ්‍ය ස්ටේෂය කලාපයට පිරිනැමෝ එක සිද්ධ වුණේ ඔන්නඔේ ගණු දෙනුවේ එතැන් පටන් දැන් ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳර විශාල අදහක් තිීනේ දළදා වහන්සේ එත්තක් දළදා වහන්සේ හිමිකාරෙත්්‍ය කාටද රාජ්‍යයිතියාට එහම විශ්වාසයක් තියනොන අප ඒ සුදු බ්‍රතානපාලකය පවා යම් විිදිහට විශ්වාසයට අවරන තුනාගොල්ලො ඒට එක් වැඩි සෙල්ල කරන ග නෑනනි කෝකොට දල්දා වහන්සේ තියාගන උත්හ කළ මෙන්න මේ විශ්වාසය හටගත්තේ බුරුමයක් එක්ක තිබිත්ත පටන්ගත්ත මෙන්න මේ ගනුදෙනුවෙන් ඒක ඊට පස්සේ තායිලන්තයේ සීමට කාඳනා එතනි නිහටයේ මුළු කලාපේම ධන්තධාතූ වහන්සේ සහ රාජත්තය මුල් කරගත්ත අත් මේ ප්‍රබල විශ්වාස ප්‍රතිතිය ගොඩනැවුණ ඒක නිර්මාණය කළේ අපි එතකොට මෙතන ඉදම් පටන්ගත්ත මේ ශවාසිනික සම්බන්ධය මේ අවුරුදු දාහපුරාම සජීව ල් යන ම සාමාන්‍ය මට හම්ච්ච ූලාස්ලින් ම පොඩි ගණ කිරීමක් කරා කී වතාවක් මේ දෙරටාතර හාට මෙහාට මේ ද කලාප දෙක අතරයි ගැන සියමත් ඇතුළත්ව එහාට මෙහාට මේ උපසම්පදාව හූමාර වෙලා තියෙනොද කියලා ගැන මෙ මේහි උපසම්පදාව නැතිෙනකට දෙරටෙන් එක තැනකින් මෙහාටගේන අර එහෙ නැති වෙනකුට මෙහෙන් ගැරියනවා මට ජනගරගන්න පුලොන් විසිවතාවක් හිතන මහිතන සමහ අනිවාරයෙන් ඉට වඩා වැඩියි ඇති එතකොට මෙ මේ හේතුව හින්දා ගුරුමය තමයි ඉතාම ඉන්ටෙන්න්ස්ලේ අපිත් එක්ක ඒ සම්බරන්ධාවේ පැවැත්වේ අදටත් එහෙමයි මේ සමාන්තර ශාෂනක ප්‍රවර්ධන ගමනක යන හින්දා මේ රටවල් දෙකීම ආගමක දේශපානක ඉතිහාසේ යම් දියකට සමපාත වෙනවා මහා පුදුුව සහකට විදිහයට ඒක හැබැයි අහම්බේකටත්වරී ඒ අනිවාර්යයක් කියල ම හිතනවා මොකොද ඒ හුවමාරුව ඇතුළි සනිිවේදනය වෙනවා යම් කිසි මේ හොඳ බව අපි එකම කාලෙක බ්‍රරිතාාණයන්ට ඇතත්වන එකනං ඒ යටත්ව ජතවාද මේ උරුමය ඊට පස්සේ අපේ රටවල්ල නිදහස් සටන් පටන්ගන්නවා ඒවත් එකිනකා පෝෂණ වෙන ලංකාවේ ඔය මේ අද රයින් ත්‍රේට් කියලෝය අපි කතාගරන්නන්නේ රොහිංග්‍යයා අර්බුදුතින ස්ටේට් එකේ ඒ ස්වදේශික බෞද්ධ භික්‍ෂූන් වහන්ස කෙනෙක් ලංකාවේ සිරගත වෙලා ඉන්න මේ ලංකාවේ ඇවිල්ලා අ්‍යාපනල බල බුරුමේයටයන යා ලංකාවවිත පිච්චානගාතික ධර්ම පාල්තුමාගේ ව්‍යාපර ඒ විදිහටම මෙහහි පටන්ගන් උත්සාහ කරන ඒගේ ඒ වෙනකොට ලංකාය තරුණ බෞදධ සංගමයේ බලාගෙන බුරුමේ තරුණ බෞද්ධ සංගමය පටන්ගරති නො ඒත්තන වැඩ කරනු ඉටම සේ වැඩවැ ඔය මහොම සුප්‍රසිද්ධ කතාවක්ති නොඒ මේ මගේ නමලියගත්ත මට අමතක වෙන හින්ද ඒකාලෙහිත් ආන්ඩුකාරය රෙජිනෝල් රඩක් ගෙටව රඩක් කියල වින්ස්ට ර් ෙවනි ුත් කාලකේ බොහො ප්‍රසිද කතාවක් කියේවගේ එ එකම කතාවත් ඇන්තැන්ගල සිල්ලලා ඒ හාමුදුරුවෝ කියෙල්ලා අන්තිපටයා හිරේදාන ඒ හිරේදානකට ඒ හිරකූඩු ඉන්නවා මේ ඔොය දැන් අවන්සංසෝකක පියානන් වෙච්ච ජෙදරාල් ලවන්සාන් එතකටයා බොහොම මේ තරුණ කෙනෙ කවු්දු දහටක විස්තක කෙනෙක්යා ශේෂනායක ඒ ඒ හාමුදුරුවෝ කියනවා යාට මේ නූතන බුරුමයක් හදාගන්න නං අපි කරන්නඕන්නේ මෙන්න මේකයි ලංකාව විසිද්ධ වෙන්න මෙන්න මේකයි ලංකා විතාම දියුණුව ඉතාම වේගෙන් ඉදිරියට ඉල්ලතියෙන දහස ැබෙන දවසට අති විශාල ශක්තිම ජාතික ව්‍යාපාර කට ලැක්කයකුළ හදාගෙන තියෙන අධ්‍යපන සම්බන්ධ විශාල පිමිකානක් සිංහලමිනිස්සු ඉදිරියට ිහිල්ල තියෙනවගෙන පණිවිට. අවන්සරන්ට දුන්න කියලා විශ්වාස කරන්න මෙන්නම ඔවු උත්තම කියන මේ රකායින් ජාතික අරග ජාතික හාමුදුරුවු එ එතකොට එතන අප තේරුම්ගන්න ඕන මේ යටත්ති ජේදියයුගගේ පවවා අපේ ආයතන පද්ධතිය දිහා බලාගෙනයෙගුල්ලො ආයතන හැතුව. අපේ අපේ ආභාෂය අරගෙනයගුල්ල සටන් මෙහෙව්වා. ඒගුල්ලො නිදහස් සටන්කාමී සාහිත්‍යයක් අපි ඇසුරෙන්ම තනාගත්ත ඒ වගේ මේ රටවල් දෙක සමාන්තර ගමනක් එනවා. එතකොට දැන් අවසාන වශයෙන්. අපිට තියෙන ඉතාම මතක සිටි නත්දගේමත් තමයි අපේ රට තිබිච්ච තිස්වසරක යුද්ධය ඒක ඒකට හේතු සාධක ඒවත් යටත් විචිතවාදේ ඊට කලින් ඉඳං ඒවා පස්ස ඊට පස්ස සිද්වෙච්ච මහා විශාල හේතු ගානක් සම්බන්ධවෙච්ච සංකීන්න ක්‍රියාදාමය කොහොම හරි දැම්ප්‍රියන්කර මටම මතු කරන්න ඕන කාරණ මේකයි ඒ වසර තිහ තුළ මේ යුද්ධය ගැන අන්තර්ජාතික මාධ්‍යවල වාතාවෙච්ච විදිහත්තියනවා අප අපි අපිටක මතකයි අපි පුංච කාලෙන්න්නම් ඒක දැක ති න ලංකාම සිද්ධ වෙච්චදේ අපි දන්නවා මේ බෝම්භ අපි පිරෙනවා මයින්ගම්මානවල සමමුල්ලගාතන සිද්ධ වුණනා ඒවගේම අපේ හමුදාගිල්ලා උතුරේ යුද්ධ කර හෙමිනිස්සුමරනවා හෙමිනිස්සුමරනවා ඒ ඒ සිද්ධ වෙච්ච දේ අපි ලාංකිකව විදියට දන්නවා ඒවගේම ඒක වාර්තාඋනේ කොහොමද අන්තර්ජාතික මාධ්‍යවල කියලා ඒකත් අපි දන්න තෝට මේ අපි දන්න ඇත්තයි අපි අන්තර්ජාතික මාධ්‍යවල පෙන්න්න නැත්තයි අතරේ ගැප්පකක්ති පිච්ච බව තබි දන්න උදහ එකට මට මතකයි ඔය යුද්ධේ අවසාන බාගයේදී මට මතක කැටිකට චනල්ෆෝ මා ැනල්ෆෝ එක න්නවන් නමුත් කොහමර සුදු ජාතික කොයි කොළොම්ඹ මේ නතර සබා ගොඩනැකිල්ලි ඉස්සරහ ඉඳගෙන යා ර්තා කරන පොඩි ෂෝඩ් ඩොක්ගමට හෙකයා මේ යුද්ධ ගැනේඒ කරන්ට ෆ්‍රෑස්ටික කියලායා කියන පර්ශව දෙක් මේටේ ඉතාමමු තුර යුද්ධක පැටිියයින්න එක පාර්ශයක් කොටි එටරි සංවිධානය අනිත් පාර්ශය රජය හමුදාව මේ දෙගොල්ලොම එක සමානව තරංගෙට ළම සොල්දාදූ මේ යුද්ධය සඳහා භාවිතා කරන කියලා හැබැයි ප්‍රියන්කර ඒක ඇත්තක් නෙමේනි අපි දන්න කොටි සංවිධානය ළමස සල්දාාදු ප භාවිච්චිරයක එකරල හැගුවෙත්න ිට් කියලක තිත්බ ගොල්ලන්ගේ ට්‍රේන නවුවස් තිබුණ විඩියෝස් ිු එක ලක හෝම දන්නවා හැබැයි නීතියනුකුල හමුදාවක්තිවිච්ච ලංකාවේ ළමාසූල්ත ඒක විහිළුවක්න එක අපිට කිව්ව හම හිනායන බිහිළුවක් අපි ඒකෙන් තේරුම්ගන්න ඕන මේ මාධ්‍යවලින් මවන රූපය හැම විටම ඇත්ත නමි සම්පූර්ණය බොරුත් නෙමි මේ අතර තියෙනවාේ ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගන්න අප ඒට මහන්සි වෙලා යම් මධ්‍යනයක් කරලා මේ සියලු මූලාස්්‍ර අමුදුරවය පාවිච්චි කළ තමයි ඇත්ත චිත්තේ මවාගන්න පුළුවන් වෙන්න. ඕකම තමයි පියංකර මේ බුරුමේ සිද්ධ වෙන සිද්ධි දාමයටත් අදාළ වෙන්න එතනදිත් ඒක ලංකාවට සමඟ නයි. එතකොටට ඔබ දකිනවද දිනෙත් දැන් නිදහසෙන් පස්ස විශේෂයෙන්ම ප්‍රපේ නායක්‍ය වතරි කවරු හරි ඔබ ඔබ ්‍රීරින්නකට හවෙලා තිබෙනවද ගේ අධ්‍යනයන්ට බුරුම සමග මේ මේ පැරණේ අයිතිහස කක් මුත්තක ටිකක් ද අපි කියනව සමානහා කටත්තිනා කිය එහෙම කරපු ඔබට අහුනු රාජනායකි ඉන්නවද කණඩායම කවරුේත්ම නැට ඒ තමයි කණගාට දායක සිද්ධිය දැ මම එක එක තැනක කියව්වා මේ මට හැබ එක තවුර කරන්න බෑ නමුත්ම එකක ලිියක කියවපු එකක් ජෙනල් ලවන්සාං වයස තිස් දෙකේ දී තමයි අක්දසමසය හතලස් පැම්බුරුමට නිදහස් ලබන්න හතලිස් අටේනේ ඊට අවුරුතු දෙහකට විදර කලින් ඩොමීනියන් නිදහසක් ලැබිෙනවා කියන්නේ යම් මේ නිකං අර පේනිම් පීර ටැක් වගේ ඒ ඒ පාලන පැලන්තිය එහෙමින්න්නව නමුත් නාමමාත්‍රක අග්‍රමාත්‍රකෙන පත්තිනවා අවුන් ජෙනල් ලෞුන්සසාන්ගේ නාමමාත්‍රක අග්‍රාමාත්‍යතූරයට පත්වෙනවා යා ඊට පස්සේ එකගතාවයකට නවා ඊළඟට මේ අහවල්දිනේ නි කොමතේ නිදහස් ලැබීමේ ක්‍රියාවල ියහෙමි අපේ හතලිස්සටේ බරවාරි මාස නිදහස ලැබෙනවට ඒක මේ පාට දීප ගන්නීම අවුරුතු කීපෙකි නම් ඒ වැඩි සැලසුගරල දුන්න එතකොට ඒගේම සැලසුමක් ක්‍රියත්මකුණ ඒගේ ගුරුමේදී බුරුමේ එක්තා සමසය හතලි සටේම ජනවාරි මාසය අපිට මාසකට කලින් හම්බුඩ එතකොටට ඒ කාලය අතරතුර නාම මාත්‍යක ඩොමීනිියන් අග්‍යා මාත්‍ය ූරකට ජෙනර් ලවන්සාංන් පත්වනා එයාට ඕන වෙලා තියෙනවා දැන් එයා සියලු බලතල සහිත මේ රටේ නිල නායගත්වයට පත්වන කොට ඒ පත්වන නිදහසේ ගිවිසුම අස්සං කරන්න මේ තලදාමාලිකාා විස්සරහා ඒක අසං කරන්න අවශ්‍යතාව වෙලා දල්දාමාලිගාවට එහෙම ආපපු උක්තොරතුරකුත් මංකිව් හැබැයි මේ ඒ ූලලාස්්‍රේ ලිපි මංසිංහලෙන් ගිවිච ලිියකිවූ ඒ අරදදි වෙන කෙසිම නක සදහන්න මට හොයාගන්න බැරුණ ඒ කෙසේවටත් බුරුමේයට තිබල දීනවා අති විශේෂන් වන්දුවල් ලංකාව ගැන ඒක ඉතාම පැහැදිලි මොකද රු එක්දා සමසේ හාහතලිට නිදහස ලබපු ගමන් එකලු මේස්වදේශය තානාපතිසේව පටන් ගත්තරේ එතක් වෙනගන්න තිබුණ බ්‍රිටි් ්‍රතානය බුරුම ඒකත් එක්දා සමසේ තිස් ගනන් වෙනම් මට මතගේ හැටියට බ්‍රිටි් ඉන්දිය අර්ත තිබුණ වෙන බුරුම මේ විදිහටත්නමිදයි අපිනං මේ මහ විසාල් ඉන්දියාවතති යති අපි වෙනම අණඩුකාරකයටත වෙනම රාජ්‍ය පදියට යටත්ත ජත වෙනම බාලනය වනාා නමු බ්‍රිතා එක්දා සටසය අසූ පහේ මධ්‍යම සම මධ්‍යම බුරුමේ මණ්ඩලේ රාජධානිය සම්පූර්ණයෙන්ම ප්‍රතාානයන්ට යටක්වීමෙන් පස්සේ එ දහසන්සේ තිස් ගනන් වෙනකම්ම ඒක පාලනය වනේ ප්‍රිටිසින් දියාවල ක ඇල්ලක් හැටියට එතකොට බොහොම කැටිකාලයයි වෙනම බුරුමේ විදිහට යටත් විජතයක් පවිදිහයට තිබුණේ ඉතිං ඒකොල්ලො සොදදැංවේ නිදහස නිදසන්සේ හතලිස් සටෙන් පස්සු නිදහස් නිදහස ලබලා ඒොල්ලො ස්වොදේශීය පති සේවය පටන්ගන්නට මුලින්ම තානපති සම්බන්ධ ඇති කරන්න උනන්තුලා ඇතින් ංකාවක තානාපති කෙනෙක් කරලා මොකද ලංකාව තමයි ගොලොන් තින ලඟම රට මේ ආගමෙක සම්බන්ධ විශ්වාසවන්තම රටඒ ඓතිහාසික සිතුවිරිධාරාව ඒගොල්ලො ඇතුළ ජීමානවා තිබුල මොකද ඒක කණ්ඩනය වෙන්නතු තිබුණ ඉද සටසේ අසු ණන් වෙනගම්මේ බොහොම මෑතක්වෙනකන් තිබුණා අපේ ඒක යම්යම් බාධාකිරින් වලට ලක්ුුණාන හික්දස් පන්සේ ගනන් වලින්ඉද උඩරට රාජධානයේ දම්ඹ දිනව හැම තැනම තිබුණා හැබැයි ඒක ඒ අතරතුර මේ යටත් විජිත මේ පාලකයොත්ඇවිල්ල ඒ ඒවටත් අපි ඒ ඒ ක්‍රමවේදයන්ට පුරුවෙලා අපේ අපි අර ඊට වැඩිය ගොඩාත් ඇැංවලින් පෝෂණය වෙච බවත්න අප ඉතින් එතකොට ඊට පස්සේ ම තවකතාවක් කහල්තිය නොව මේ ඔය ආසියන් සංවිධානය යැනුවේ සෞ්ති ස්ටේෂයයා රටවල් වල තින එක තාම මේ බලගතු ආර්ථික සන්ධානයක්න අද වෙනකොට අපි ලංකාව දැන් සාක් සමුළුව පැවැත්තෙන්නෑ සාක් සංවිධානයේ තාම ආසාර්ථ තත්වයට පත්වවෙල එක පංක්ෂව නැතිතැන්ට කිල්ලති නො මේ ප්‍රාන වශයෙන් ඉන්දියාවයි පකිිස්ථාන ඒ ඇතුලි සමගයක් නැතිහින්දා.ය අපි කාලෙක ඉදලා හිතනවා දැන් අපි ආසියාන්න එක යන්න ඕන කියලා අපේ ලංකාපත්තෙන් ඒක කෑමත් තින හැබ දැන් අපි ගන්න නෑ. ඇැ මේ සමුලුව පටන්ගන්නකොට බුරුමයට අවශ්‍ය වෙලා තියනවාම මුලිින්ම ලංකාව මේ සමුරුවට මේක සාමාජිකත්තට ගන්න තිඒ වගේ මේ ප්‍රියංකර කොල බැලෝතින් උදාහරණන්න බුරුමේ පැත්වවෙන්න තියන ලංකා පැත්වෙන්න අදනකම් ඉහල මට්ටමෙන් න්න ඇති අපේ භික්‍ෂු සමාජය උදාහරණ සංක සමාජතති නොනමුත් රජයේ දේශපාල ටමින් එහ දාහරන නෑ ද මොන. ඔබගේ අධ්‍යයනන් නෝතිනත්තැන් ඔබට අවුසංසක ගන තයෙෙ දැනට අපිට පොද තියන මතේම දෙකැන්න අය බසාධර්මයයක් කුණා මේ හමුදා පාලනය වැැරදිී ඇගේ අයිතන් ඇය සාධාම විදිට පිනට පත් කරවා කියෙක දෝබේදයන එමලට වෙනස් දැක්මත්ත. මෙහෙමනි පියන්කර දැන්ගවය කතාවක්තේෙනවානේ. නරකම ප්‍රජාතන්ත්‍රවාදය හොඳම අමුදාපාලනයට වැඩිය හොඳයි කියලා. එතක හමුදා පාලනය කියන ප්‍රීන්සිපලි අපි ප්‍රක්ෂප කරන්නොන්දයක් කියලා බම හිතන් හමුදා පාලනය රටකට සුදුදුවයනයක. සහ බුරුේ තියන හමුදාපාලනය ේසි පහසුවතන්නඒ අතිශෙයින්ම විශාල ප්‍රචන්්ඩත්වය මුදාහරින එක බුරුමේ සකස්වෙලා තියෙනෙම ලේ ගංගාමමැතින් ඉදිරියට යන්න එක ලේ කියයන එක ඉතාම සාම්‍ය දෙයක් බුරුමයට එතකොට මේ හමුදාපාලනයඒකා බිදිස්සුම්කෙත් අනුමැතියක් එක්ක වගේ නේද යන්නම් අනුමතියක් තියෙන අන්න එක තමයි මේ බටහිර මාතයන්ගේ නො කියනදී. විශාල ජනානුමතියක්ත් තියෙනවා. ඒක සහ මුලින්ම මේ මේඒ පුරුවැසියෝන් සියලුතනම් විරුද්ධ යන්න්නේේ අක නැතු පවතින්න්න බැ නද සංග සමාජයේ විශාල අනුමතියඇත්තිය නවා ඒවගේම ග්‍රාමියය ජනගානයේ අති ශා අනුමැති අත්ති නවා ඒ කල්ලු විාල රැලිතිය නොයකොළුන් විශාල සම්බන්තුන්ති නොය එකක්ත් මේ ලොක මාතිවල පෙන්න්නන්නේ ඒයි ම ඔය සය වගේ ඔය ඔයග මට්‍රී පාලනයකද අපි දන්නවන පියද දස් විසිය එක්කේ මට මතක විටය තොය මේ පොතලාවල පනතගේන්න හැතුවේ පො වකට පැවිදිී ගෝටාබේ මහත්ම ප්‍රම කාණන්ඩුව ඒ වෙලාි සම්බන්ධහතාබාහ රද ඔ හරු පර්ණතතානම තුමාහැම හිට පවතුමාහම ිප දත්මයිය මේ ඔගේ අපි තෙක සාකච්චවලදීබේ සවිධාන වලදී මේ ඔ මිල්්‍රේක් මිලිටරී කරනේ උුණනොත් යම්ගේී සමාජය අප හරවන්න හරි අවහර කියන ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච ජාලන් හදනවාන තින දැහ ලකන මේකක් හැදනවා ලෝ කුම්රු කරනවා පෘෂිකාරමක සම්බන්ධන මේ මිස් ප සාද බැඳල ඉන්නේ අප අබාබ අපේ මිනිස්සුනේ මේ කර වට පස්සේ යරිර අද නොව හදනේ ඊට පස්සව හදනට පස්සේ කලන්න අපේ ාන තතියකෙන මංහිතතා ුරම කාලා කරත් යම पाකිස්ताා ඇ තිේෙනනේ පකිස්ථානේ සමුදා පහල එනවා යනවා එදවා යනවා අනුමැතියයක්ත්තිය හ පුුරුදුිය කොල්ලන්න තිය මෙතන ගුරුමේ හාලාතර ඇතිේ තියෙන නිසා මංගහිතන්නන්නේෙ විශාල අරුමතයක්ක් ඇති මං එකට එකක වගේ ඇති මේ ලඟ ලන් වගේ න බද අනිත්කාරණය තමයි ප්‍රියන් කර මේ බුරු මේ මිනිස්සුන්ට තියෙන තාව ප්‍රශ්න දැම් මෙතන බුරු මේ විශාල බෙදුමවාදී සංවිධාන ගානක් කින්නවානි ජනවාර්ග ගණටම සංවිධාන තියෙනක පුදුම රටක් මට හිතාගන්න බෑ එහෙම මේ මේ අර. මේ මේ ත්‍රස්තවාදය සහ මේ මේ දමන් ක්‍රන්ෆලික්ස් ගැන මේ වගේ ජියමාන විද්‍යාගාරයක් තවත් තියෙනවද කියලා ශන්ස්ටේට් එක කියලා තියෙනවා ඒක අර අර ඔය අසු ගරනගල හිටපු කුන්සාගේ ලෝකෙ දෙවනට ඔය පැබ්ලෝට් ස්කබාට පස්ස ලොකෝටටපු ඩග්ලෝඩ් මිනිහගේ මිනිහට දාහටදාහ මුදක් න්න හෙලිකොප ප්‍රයකුතිිල තිීෙනවාඒ න්ස්තටේට් එක ඒ සංවිධනය තාම දන ඒෙන් බෙදි ිහිපු තාව හතරප පහත් තියෙන හිට පස්ස කචින් ස්ටේට් එක තවඉන්න අයින් ටේ්ගේ මේ ඊට පල්හැන්තිීන ටේට්හක කතෝලික රාජ්‍යබිහි කරන්න කතෝලික මේ ආධාරෝපකාර ලබන මේ ලෝක පුරා මිෂණනාරයන්ගෙන් ආශිපාත් ගෙනනව මං කතෝලික් කියලකිව මේ ත්‍රිස්ටියන් ගෙන අර්ථති එක යම් කිසි චර්චගත්ති න හිතන්න මොගක්හරි ඒ චර්්චහක මේ මිෂණ එකගොල්ලො කරන්නේ නැහ මේ ඒ සටනට ආධාර කරන මෙ හස් මේ සිිල් මේ රම්බෝ සිල්වෙටස්ටේරුන් ඔ රම්බෝ ප මේ කතාමාලාවේ පස්වනයකතු හද අන්තිමයක බල්ලතිී නොද බොරුමට හිල්ලලා උත්බ පැටිතියලා කුට හන්නේ ඒ ඇත්ත මිනිහගේ ඇත්තක් ඇත්තනෙ මේ නමුත් මිනිහගේ ඔළවෙ තියෙනගේ කියන් එහෙම සංවිධානක් ඇත්තටම හිතන්නේ ෆ්‍රීබර්ම රෙන්ජ සරම වකහරි හිම අර ිශ්නාරය සංවිධානයකුත් තියෙනවා ඒගේ මේ කැන්සල්ඩන් කෙනෙක්මා ඉති ඔය කතන්දර එක්කතම ඒ හදන්න ඊට පස්සේ මේත මේ මොං ස්ටේට්ට එක පල්ලෙහා එතනත් සංවිධාන පහක්විතරදතිෙන රකයි ස්ටේට් එකේ අරකනාමි කියෙල දේශක ෞද්්‍යන්ගේ ප්‍රස්ථවවාදී සංගවිධානයකුත් තියෙනවා අර රොහිංියාවරුන්ගේ අරකන් රොහිෙන්යා සල්වේශන් නාමි කෙලෙක්ත්ති න ඔහ ොහො ොහොම සංවිධාන මේ පරාමිල්ට ගරුප් එකසි තිස්ගානත් තියනවා ඉතින් මේගොල්ලො එකිනෙකාට යුද්ධ කන්නවා බුරුම හමුදාවත් එක්ක යුද්ධ කරනවා අසල්ලෙසි ජීනයත් එක් චීනය ඉන්න ගංවලට වැඩි තියෙනවා අඉහ මෙහෙම ම මල ජංජාලයක් වෙලා තියන්නේ මේ ජංජාලය මැද මේක එක රටක් විදිහට තියාගන්න පුළුවන් වෙලා තියෙන මේ හමුදාව තියන අයන් ෆිස්් එක හිද සමහර මිනිස්සු හෙම හිතවා අන්නේ අනුමති ලැබෙන දැන හක්තා සමසේ හැට දෙගේෙ ඉදලා මේ මහා ජනවිදත්වයක්ත් තියෙන හැබැයි බුද්ධාගම කියන පොදුසාතකින් එකතු වෙලා ඉන්න ජනපිරිසත් එක එකට එකතු කරලා තියාගන්න පුළුවන් වෙලා තියෙනවා කියල සමහරු දැඩිසේ විශ්වාස කරනුවා මේ තිවිච්ච හමුදාබාලනය හිද අන්න එක හමුදා බාලනයට අනුමැතිය ලැබෙන තැනම්. ඊට අමදනව මේ මෙතන මේ දිියෝපොලිටිකල් සෙල්ල මක්තියනොත් තව චීනය එක පැත්තකින් ඉන්නවා එක පැත්තකින් ඉන්දාව ඉන්නවා එකත් එක පැත්තකින් බටහිර ටේෂෙන් එක තියෙන මේ දෙකටම විරුද්ධ මේ ජියෝපොලිටික සෙල්ලම මගින් වක්්‍රාකාරයෙන් මේ හමුදා පාලනය පෝෂණය වෙනවා ඒක නිසා මේකට පම කිසිකට ජාත්‍යන්තර වශයෙන් ද්‍යම්මක් තියෙනවා ඔබ කියන කාරය ජාත වශයෙන් අති ප්‍රබල විරෝධයක් තියෙනවා නමුත් ඒ බලවේක මහපොලවිති ක්‍රියාත්මක වීමේ අතුරුඵලයක් ඉදිහට ඇතැම් තැන්වලදී හමුදා පාලනයට ගැම්මක් ැබෙන උදාහර නැප්ටි දිහක දැන් චීනය ඔක්කෝම ැ ගුරුමේ සම්පූර්යෙන්ම නයගනු දෙවූ කස්්‍රක්ෂන් වැඩ ආයුද අනම් මනං ඔක්කෝම ඒය දේ වල්ටි කරගන්න චීනෙත් එක්ක. හැබැයි චීනට අවශ්‍යයි ැ චීනට මායින් වෙලා තියෙන විශාල ප්‍රදේශත් ප්‍රම ස්ටේටි එකක තමයි ශන්ස්ටේට්ික අත ත රාජධානියයක්කයක රජවරු පවා රජ පෙළපත් පවා තාම ඉන්න තැනන් ඒ ශංස්ටේට්ික තමයි අන මං ඔබට කියීම කුන්සගේන පැබ්ලෝ ස්කොබාට පැරලේ හිටපුෙනක් ස්කොබාට පස ලෝකටපු ලොකුම රග ලෝඩ් ඒ ලි මනුසයාගේ හමුදාවතියාගෙන මේ කොක් මේ මම මේ පෝපිමල් බවාගෙන හෙරොයින් හදාගෙන ඒවා මේ බංලින් ශිපන්ස් ඇරලා මුළු ලෝකෙම සල්ලි හම්බ කරගෙන ඒ රාජධානය එයා හදාගෙන හිටිය ඇතන දැන් චීනට චීනට අවශ්‍යයි ැ හමුදා බුරුමේ හමුදා පාලනය ඕනෝට වැඩිය තමන්ව ඉක්මවා නොයන්න හමුදා පාලය මට්කු කරන්න යම් පැරමිල්ට ගරුපස්කී පැත්ති ගන්න ීට ඕන එතකොට දැන්කු ගුණන්ස කියන්නෙ චෛනි සම්භවයකුත් තියෙන ොම න්ස් ේට්ක යි නිස් නෙක්න්ස් වැඩ චීන සම්බවජත්තියෙන අය හෙයිම. එතකොට ඒගුල්ු එක්තර අවස්ථාවදි කුන්සට උදගන්නවා. හැබැයි ගුන්සා නිකංගන්න චීන යුනාන් ප්‍රීින්සකටත් මළකරදරයක් මෙතන ඩක් ්‍රැෆිකින්ං කරනවා මන් ්‍රැෆිගින්ං කරනවා ඒවයි මිනිස්සු මැරෙනවායි මහා ප්‍රශ් හින්ද චීන මේගුල කොන්ටරෝල් කරන තුවන වන ඒගුල ොන්ටරෝල් කරන්න ීන ොදාගන්න ඒ ඒ ස්ටේට්ටකම තව පැරාමිල්ටර එක හදනවා එතකොට ඒගොල්ල අවශ්‍ය වෙලාට මේකුොත්තෙක් යුද් කරන ඒ පරාමිටය එක නැවත් ආණ්ඩුවත්තක්ත් යුද් කරන ඊට පස ආණඩුව මට්ු කන්නන්නේඒගොල ඒළ කොුණනි චීනයට ජනාන් ප්‍රවින්සකේ ඉඳලා චීන මැද ඒක චීන භූමි අභ්‍යන්තරේ යුනාන් ප්‍රවීන්සක දැන් වේගෙන් ඉන්ඩස්ට්‍ර මේ පර්මි කරණය වේගෙන යනො තැන් එකකොට ඒ ප්‍රඩක්ෂ එක හදට අන්නඕන නැගවලි මූදට යන්න කලින් කිලෝමිට සිය ානක් ගොඩ ිවින් ගමන් කරන්න ඕනනි එතකොට ඒ හරි අබහසු දෙයක් වියදන් වැඩි දෙයක් හැබැයි මෙතන බුරුමි හර ආාවවති ඒගොල්ට ඉතාම ලේසින් ඉන්දන් සාකරයටට පිවිසන්න පුළුව මෙන්න ජිපලටික ලෝමනාවත්ති නො ඉන්දියයා මේ චීනයට එතකොට රකයි ස්ටේට්ක ්‍රිස්ටේ වල ඒකුළ වරාහදන්න පටන්ගන්නවා අර මේ දැන්වයි රෝඩන් බෙල්ටන් රෝඩ් ප්‍රයෙක්් එක එකැ මේකක්නේ මේ හම්බන්තුර වරා හම්බන්තරවර බෙන්ංාලපොක්කින් එහ පැත්ත කනෙක් පෙන්න්නේ මේ සිත්්ව රාට ඒක හදනෝ මෙතන හැබැයි ඒක හදනකොට ඒක ඒ ස්ටේට්ත එක ඉන්න ස්ව්‍රදේශික අරගනාමික ඒක විරුද්ධ වෙනවා ඒගල්ලෝ ඒක ගනව තමන්ගේ රාජධනය විනාස කන වෙන තකට ඒගුල්ලොත්ක්ක කනෙක්ෂණය පටගන්න චීන තකොට ඒ ගනුදෙනනු එහෙම වෙනවා ඒක හින්ද තමයි මේ අරගනාාමි කියල තියෙන ස්වදේික බෞද්ධන්ගේ ත්‍රස්්ටවාදී සංවිිතානී එක්වා අටස් පීනම්පූර්ණ රටේ අනිෙක් වොනේ කිස සබදධ න ති ංන්ස්ටේට්ික මොකද එකක චීන්ත ලහිට ඒ කතන්දරය කරන්න චීන එතකොට චීනය ජියවපලිටිකල් ලෝමනාව විසින් තව පියෝරගානිකින් මේ මේක ඇතුලෙක් තින ඩයිනමික් ටික කෝම්පිගේේ කරනවා එතකොට ඒක වත්්‍රප්‍රතිඵලයක්ි දිහට හමුදා බාලය තියනවා හමුදා ාලයක තවල්ලුවක් ෙන එක තැනගදී මොකද මේවා කන්ට්‍රෝල් කරගෙන යන්න නං මේ ඒකීය බුරමේ තියාගන්න නම් හමුදාව අවශ්‍යයි කියෙන මතය ඒකෙන් තහවුරු වෙන ඔන්න ඔය වගේ අර ඒ මේක සංකීර්ණ වැඩිවුණ හම ඒ බයි ප්‍රඩක්ස්ොලින් මොනෝේ නෝද කියල කාටත් තීන්දු කරන්න බෑ පුරුමට වෙලාද ඉන්නේකයි ඒ ඒ එහෙම අවුරල් රටක විත රයි මේගේ යුගක හමුදාපාලන්න තියන්න පුළුව වෙන කිසිම රටගේක ඔයිතට අල්ලල තියෙන්න්න එම දෙදා ස්විසි දෙක මේ ඔක්කුම වඋනාට පස්සේ මිනිස්සු මේ හොන්ත සනීපට අවුරදුහතාට ජීවත් වනාට පස්සත් එක පාටම රටල්ලන හරි පුදුඒ කරන්න පුලුව පොටන්ශල්ක් ඇතු තියන සා ඇතු තියනයි දියෝපලික් එක්යි මිනිසුන්ගේ සිතුම් පැතුුම් එක්කයි ඒ ඔක්කොමත් එක පොටෙන්ශල් එක හැදිල දේනවා පොත ඉතින් ඔය මේ ඔය මේ පරොහිං්යා ප්‍රශ්නය උත්සන්න වෙන්නත් තේවගේ කාරණ ඔය ඔය චීනේ හැන්්ඩ එකක් එතනත් තියෙනවා ඒ බොහොම පැදිිව මේ ක්කෝම ප්‍රජෙක්ෂන්නේ සිත්වේ වරා ඒවගේම ලොකු මේ ගෑස් නිදක් සහ කිජතල් නිදයක්තින ඉතිනි පයිප්ලයින්් එකක් යනව යුුණනාන් පවින්කට ැ ඔය පයිපලයින් එක හදනොකොට ඔය ඔය රකයින්ස්ටේටගේ නිස්ස තමයි ගොඩා විරුද්වෙ ලාතියල පරිසර නැති නෝ කියලා. එතකොට මේ ජනවාසටික මහ දැ මෙහිමයි කියන් කර මේ ැඇවිල්ල මේ දියෝපොලික රිස එක වනාට වෙන රීසන් එක තියෙනවා බුරමට මේ ඩැංවල් එත්නක් ප්‍රශ්න ඇතියවා ඒඒ බුරු මේ රයිංස්ටේටක මිනිස්සුන් සසාධරනු ප්‍රශ්න ඇතියනවා රහන් යාවරනු සබන්ධ ගැටලූකුත්තියනවාඒ එකට යටත් විජිත ඉතිහාස ඇතියෙන යටත්විචිත්ත දැන් බුර මේ රකායින් ස්ටේට්ක බ්‍රතාානයන් යටත් කරගෙන එක කිසිම වගවිභාගයක් නැතුව බ්‍රිස් ඉන්දියාවට යා කරන එකකොට එක්දා සමසේ හතලස් නං වෙනකොට ඒ හැම කැපිටල්ලගේම සියට හටගානක්කින්න ඉන්යානු සම්භවයක් තින මිනිස්ස එතකොට ඒ ජාතිකත්වයෙන් ගැටෙනවානි තමන්ගේ ර යංගුවුවර සිියයට හැටක් ඉන්දියන් සම්භවඇතියෙන මිනිස්සු ඉන්නකොට ඒ ඒ මංකයනඒ ඒ ඒ ජාතිකත්වය පිළබඳගේ තමන්ගේ අනන්න්‍යතාව පිළිබඳ හැකිීම මෙහම ආතාරී නෑනනි මනිස්සු එතකොට ඒ ගට්නේ කොහොම තිෙන ඔය මේ රොහිංයාාවරුන් සම්බන්ධ තියෙන ප්‍රශ්ිත්තියක ඒක සම්පූර්ණයම ්‍රිටත් ගිරිතානය අත්වය ජිතවාදීගේ නිර්මාණ ඒ කොල්ල පුරුටි කල්ල ගතර පස ඒගේ වැට කරන්න මිනිස්සු ගෙනවාමං පෙන්න්නම් මේ ප්‍රියන්කර එක ොටෝ එක මින්න මේක මං අදහ හොයල හොයල මේ මේ රොහිං්යාාවර කියන දැන් මෙහෙමයි. දැන් ඕනව සටනක් කරන කොට තැන් රොහිංඥයා ජන කොට්ටාසය කියනන්නේ මේ එක මගේ නිජවමීම කිය. එතකොට නිජැිමකිල්ලන්න එනෑනි මනෙක් මේ අවුරුජියදදේීයක නිතිහාසයක් කියල එක අනිවාර්යෙන්ම අවුරුතු දාහකට දස් පන්සේ මනුසවා වඒ එතරම් ලොකු කතන්තරය නම එතකොට මේ රොහිංගියාවවරුන්ගේ තිහාස සම්බන්ධ විශාල තිහාස කතා ගොඩාත්ති න. එකුුන්ගේ සම්බවගෙන මේ බංගාල බොක්කෙන් ආවා ආරාභි කරයෙන් ආවා ට පස්ස ඔය රොහින් කියන වචන සොදේශීක භාෂාවකින් කන්දක සමානයි ඒතකට කන්ධ තරණය කරගෙනාපු මිස්සු රොහිංියාවරු කියලා තියෙනවු ඉට පස්සේ රෝන් කියන වචනින් සමාව කියනක අර්තවත්ත න ඉට පස්සව බෝට්ටුවකින් ඒ රජකාලයා රකයි ශ්‍රේට් එකටාව ඒගොල්ලොන්ට සමාවදීපු දීලා පතිච්චි කරගත්ත ඒ අර්ථං රොහිං්‍යාවරු අර ලංකාව කියමන තියෙනර මාරැක් කලේ මරක් කලේ වුණ කියල බඳන්නන්නේ ඇත බරදුතු කියල ඔන්නොේගේ කතා ැ අපට සාධක සහිත ඔපපු කරන්න තියෙන මේ විශ්වසනය ඉතිහාසය ඇතුළ නං රොහිං්යා මේ ජනකොටස රොහිංයාාවරු විහයට අදහඳතුන්න්නන මේ ජනකොට්ටාසය මේ රකයින් ස්ටේට් එකට සංක්‍රමණය වෙන්නේ ප්‍රරිතාන්නේ යටත් විජිතවාදම් පස්සේ ඒගොල්ල අර මේ දෙක එකතුළල බ්‍රටිසි ඉන්ඩියාවට ඇත ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ විශාල ජනකාක ගුුණට ඕුන කුඹරු වැඩ කරන්නමං ඔකට පන්නන්න හැත්වේ ශාරට ශ්‍යාකරන් පුළුව කිවා මෙ හම්ේ පෙන්න්නන පොත ආමිති මෙි මේතිය මෙන්න මේක ප්‍රියන්කර මේ ඉක්දස් අටස අසු අටේෆිලිප් නෝලන් කියලා ප්‍රරිතා්‍ය ජාතිකය කියියපු පොතක් මේක තියෙන්නේ මේ රිපෝට් එකක් ඇත්තරම ඉමිගේෂන් fromම් බගල් බර්මහ ප්‍රමෝට්ටට ඒකන්නේ ඒගොළට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ අවශ්‍ය ප්‍රමාණ්‍යිත මිනිස්සු බෙන්ගාලි යිස්ට්‍රේටට එන්නේ නෑ තින් තමන්ගේ ගම්බින් මතැරල නෑන පලයන්කිපුකම ඉතිං ඒක ප්‍රමෝට් කරන්න ශ්‍රටජීස් මනෝද කියල මේකුළු වාර්තාවක් හැදලති නවා එතකොට හරිම පැහැදිලීමේ අටසිය ගනන්වල අර්ති විශාල ජනසංක්‍රමණයක් බංගාලෙන් මෙහා මේ පැත්තට මේ රකයි ස්ත්‍රේටන්ට එනවා ඒකුළු ගොව විදිහයට ඒකොල්ලු එහේ පදිංචියයනවා හැබැයි ඒරකයි ස්ටේට් එකේ මිනිස්සුවත් බුරු මේ සමස්ත මිනිස්සුවත් තමන්ගේ මිනිස්වු විදිහට මේොල්ොන් පිගන්න නෑ එඒදා ඉඩන් ඒ ජනකොට්ාහසතක අතට ප්‍රශ්න තිනවතා තමන්ගේ ඉඩං වල ඒගොල්ො පදිංචි කරන්නේ තමන්ගේ ගම්බිම් මුදුරගන්නවා තමන්ගේ කෙත්තවතු උදුරගන්නවා ඒගොල්ො ආගන්තුකයි ඉටවසේ ඒගොල්ලො අතර යම් ඇති වෙනවේ අනන්න එතා ග කණ්ඩයම් ඒගොල්ලො ගැටෙනවා එතකොට ඔය හරියටම ලංකාවේ ඔය වතු දෙමල මිනිස්සුත්තෙක්ක ස්‍රේශක සිංහලයටට තිච හැඟිම් වගේදැ අද වෙනකොටේ සමයවෙලා තියනවා මනිස්ුත් පාඩුව වරු මුකුත් ප්‍රශ්න ඇැ අපි ලක ප්‍රශ්නය තිබන්නේ නිදසමසේ හතලි සට නිදහස ගත්තගම අපි පනස් දෙකේකොක පුර ඇසි පනතක් ගෙනාවයි එකකෝය යකත් තිජිත හැමේගේම සිද් වෙලා තියනක් නිදහස ලැිච්චගමක් නිදහසදීලදීනන්නේ මල්ල අවුල් ජංජාලෙකට එකඒක ජාතිී විසි පහත් තියක්ක්කින්නවා දැන් පුරුවසිය කවද නැද්ද කවුද දන්නේ රටවල්ල හැටතල වෙනස් කර ඒකට අනිවාරෙන්ම පකිස්ථානි ඉන්දියාවේ හැම තැනම පුරැසි පනතක්කාව ඉතින් මේ මේ පුොෙද පුරුමත් පුරවැසි පනතක්කාවික් දස්මසය හැට ගණන්වට පනස් ගනංවල වෙන්නවා ලංකාවරට සමාන්ත්‍රවාවි ඉී ඒගෙති මේ සොදේශිකව හිටපු අතිවිශාල ජනණ්ඩායම් ගණනාව පුරවැසිව විදියට පිළිගත්තා රොහිං යාවරු පිළිගත් නැ තැම් ප්‍රශ්නය රොහිං අවරු රහිං යා කිය හඳුුව නකොට්ටාස ඒකත් ඒ එක මිතික් නැත කියලකි ො තැම රොහි අරකන් රොහිංගය සැල්ලවේෂන්නාමයගේ වර්ධමාන නායග පකිස්ා ජාතික ඒ තරමට මේක මේ අර ජාතන්තර කරණය වෙලා තීත් එතකොට මේ එහෙම අප මිනිස්සු නැවත නොයාම පිළිබඳ ප්‍රශ්ඥයක් එතකොට ඒකට ජචීන ජෝපොලික් නුත් ඒකට දායක ව න ඒගොල්ල උත්ප්‍රේරක සපයනො මේක නිකං අලුයට ගිනි වගේ තිපිච්චකට සම්බෝ සමහර වෙලාවට ගිනි දාන්න ඒ ජියෝපොලිටිකල් තත්ත්වේ උදායක වුණවෙන්න පුුවන් හැබැ එතන ජනවාගික ප්‍රශ්නකුත් ජනවාර්ගක ආතතියකුත් තියවා හමුදාව මකින් විශාල ප්‍රචන්ටත්වය මුදාහැල්ලත්තියනවා ඒ වගේම ඒ රොහිංගේ අවරුන්ගේ ඉ ඇසුරින් සම්පාධන වෙච ත්‍රස්ටවාද සංවිධානයත් අතිවිශාල ප්‍රච්ඩත්ව මුදාහරල තියෙනව දෙදශදසේ අපි මේ කතා කරන අපිටඔයි මතක තියෙන මහා එක්ෝඩස්සක තියන්නේම සංක්‍රමණය ලක්ෂ හතක් ගියා කියලා දරුස්මාන් කියන්නේ ලංකාවේ වාර්තාාවහදපු දරුස්මාන්ම තමයි ෆක් වයින් නිිමිෂණ එකට බුරුම ටැරරිියත් යා කියෙන ලක්ෂ හතක් දහය කත ප්‍රමාණයක් කියලලා පුුරමාණන්ුවෙන්කින චර කිය න කියලා පොහොම එතත් රුස්ම ලකාව සම්බන්ධයනු බොරුොක් කිව්වා එකහිද දරස්මාන්ගේ විශ්වාස නියතය පිළිමඳත් ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ ඔය ඔය තත්වය ඇතිවින්න ඔය ඔක්කොමත් එක්ක ඔය මංකීග හිටි දෙදස් දාසයේ ඔය හරකන් රොහිංයා සැල්වේෂ නාමිකනේ ත්‍රස්වාද සංවිධානය ස්ථාන සීයකට එකවිටපුො මේ බ්‍රතානය හමුදා මුරපොවල් සීයකට එකවිට පරි දෙෙනවා අර අර වකො ගරිල්ලාවරු හ දක්ුණු වියනාමේ හමුදා පො තැන් සීකට පහළතුරන්නේ මේ මොකත්දයකට කියන්නේ පත්යකට කියන්නේ ඒ ප්‍රහරයට නමක් කියනවටටට් ෆසි් කියලා කියන්නේ අ එක පාර ගිරිි වැටන්න ගහනවා හැම තන් සීකට විතර හිතාගන්න ැරිදර ඒක වියටනාම න සාර්ථකුණා නමුත් ලංකාේ කොටි ගැහුව ැගැ ීම පොලිසිල් එක අහවස ගැහුවේ පොලිසි පහත්ත පහරතා සූරදකයි නිල්දරු හයිසි ගනක් ැරුයි අන්න ඒවාගේ ප්‍රහාරයක් දියත් කරන දස් දාසේ මේ අරන රොහහිින් සැල්ලවේශ නාමින ්‍රස්තවාද සංවිධානය පික්‍ුන් වහසලා ීපතනෙක් පැරෙනවා හමුදාසොල්දාතු දහයක් මැරෙනවා සාමානේශු එක සිතහම් මැරෙන ඕක තමයි මේ අවසාන මේ පුපුරායාමට නිමිත්ත වුණේ ඊළඟට ඒකට ස්වාභා දේකට ඒ රටේ තියෙන තත්ත්වයක්ත් අනුව ිනිසුලක්පු ව න හමුදදාන් ුවක්තින හමුදාවෙන් කහනෝ හිට පස ඒ පලාතබින්න අනි ත්‍රස්තවාදී සංවිධනය ්‍රස්තවාදී කියනෙ භක්තිකාමී සංවිධාන කියල හඳුන්නන් මේ අරකන්නාම මේනෙ ස දේශක මිනිස්සුන්ගයාාමික ඒගුල්ල සටන් කරනවා කොහොමරි මේ සටන් නොක්කෝගේම ප්‍රතිඵලයක් ඉදිහට අති විශාල ජනකායක් මේ බෝඩ් ප්‍රොස් කරලලා බංගයි දේශයේ කොක්බසාර වලටයනවා ඉන්දියාවට යන පොටසත් තාල්තන්තරයවා කොටසම් බෝදට ගිල්ලා විතරටවල්ලට යන් ත්සා කරන මතක ඇතිපියයන් කර ංකාවටත් තර මේ ලංකා නේවයකෙන් මුදාගත්ත යම් පිරිිසක්කාව නොකොදමයි කතන්තර මේ පසු ිමත් එක්ක අප කොහමත් සාකච්ඡ අවසානකට ගෙනියන්ත ඔ ඔඹ තත්වයත්වළ දැ අපිත්ත ම යෝජනා කරත් ඔබගේ මේ පගහ එක්ක අප අතති සබධාව ඇත පි ධතිපෙන්වා एक एक बोहमा में आगमी का सबताव के एक कतिबुणों संसु सबंताव की रामत इध सेपास से में साक्षक्ति मत् गने हमपे राजना की कौबात देला हैक आितति तरपास से होंगे हमदा पालने अफिवाप त्रर यहां बह मैं त् मा के सु पगान बहमत एक ऐतिहा का सा इंद्रिया कानोठिका के पोल ति बेना දේශපාල සසාච ව ර තිය කො ටෙක්ස්वाල බූ දේශාල ඇතක මේක පෝෂණනය වනවා අවසාසු මුහුණ ති තිය ත්ය පිබඳ ඔබට තියෙන බංහිතන්න කන අපටේ දගන්නේ ඔ ගේ සම්පන්යරනමකට වුණ දීපු කෙනෙක් විදිියය බහුටක් තිෙන්නේ හරිව තත්තු රජ ඔබ හිතන්න දෙද අපේ අපේ අප රක් විත නටක් විර බංකොත් වෙලානෙ මට ම ඔබට අවස්ථාවත් දෙන අවසාන වශයෙන් දින විනා කීපයක් අරගට අප පොහම ගරු ඇතක් රඳු කරන්නවා නොබට ඉ ජනාාගතනනායක අනාගතනායෙක් නියත වශයෙන්ම මෙන්න මේ පොටෙන්න්ශෙල්ල හඳුරුගන්න ඕන පියන් කර දැන් අපි අතීතයේ වනත් මේ හැම සම්බන්ධයම තිබුණ හුදු ආගමක සම්බන්ධන මේ එක දේශපාල මි්‍ර දහ මතු ද හමක් වනවාට අමතරව විශාල ආර්ථික ගණ දෙෙනවා එක යට පෙලේ තිබුණ ප්‍රාක්‍රම රාහ රජරු ඒ ආර්ථික යාගේ පරිදියර් මේ කෙම අධිරාජ්‍යය දක්වා එකන වර්තමානකාම්බෝජයේ දේශ සීමාව දක්වාම ප්‍රචාරය කලා උබහල ඇති අර ඇත්තු වෙළදාම ගිහිපු පිරිසක්ට බුරුමේ පහරදීලා රටවල් දෙකර යුද්කුත් හටගත්ත කලේ ආර්ථක යුද්ධ හම එකක්ත්ම මේ ආර්ථික රණ පිටි පස්සෙ තිවිච්ච මේ බේතු සාධකන තම එකුණ දැන්ඔ මේ කෙනෙක් හිතන්න ලුවන් මේ බෞද්ධ තානාපති සම්බන්ධගන් කියන එක නිකම්ම නිකම් මේ අරාපි වන්දනා ගනක් නෝගේත් කියලා එගන මේ මෙහි භික්ෂූන් වහන්සේ හටන හට යනවන්දි එහෙමෙක් නෙමේ උදහන්න එකට කිව්වෝති ලංකාේ අනරාතුපුරුවේ අගභ අන්රත්පුරේ මැතකාල වෙනකොට මහාවිහාරික තේරවාදී මහාවිහාරයයි මහායානික අබේගිරියයි දෙකම එක විදිහට නඩත්ව වනාා ඒක සිද්ධ වුණේ නිකං නෙමේ ප්‍රියන් කර තේරවාදී රටවල්ලට ඒ දේරවාදී මුහුණ තත් එක්ක ඒ වෙළඳ ගනු දෙනු අබේගිර මහාවිහාරික ඔය මේ ශ්‍රීවිජා අධ රාජ්‍යෝය වත්මාන ඉන්දුනීසියා මලසිාව පැත්තිදි විචේ ේරවාද නොන බෞදදු රටවල්ලට ඒ සස්පති කතුර මුහුණ රත් එක් න්න පුළුවන් ඉදිහට තමයි ආගමි සම්බන්ධ නතුරයි කොටින්ම අබේගරිහි නමේ ස්වාමින් වහන්සේ කෙනෙක් නම වතාවක් ඔය වෙළද දූත පිස නාක විදිහයට ගිල්ලතින්ද අත වත්ව හිතාගන්නවා බැරිදවල්න්නේි දැන් ලෝකයේ ලොකුම බෞද්ධ විහාර විතයට සලගන බොරෝබදූර කියන්නේ අභේගිරිය අබේගිරිියයට සම්බන්ධයක් ඇතෝ හදපු අබේගිරියේ සාකාවක් කියල එහම ලොක මතයක් තියනො ඒවිතරන්නේෙම ඉට ඉතාම යාාබදව තියෙන වෙන අර මේ රොකපටුන් කියෙන විහාරය ඇතම බේගරිය භික්‍ෂන් වහන්සලා සිංහල භික්ෂන් වහසලයා ගහ හෙ ග හමක් නවාතැන් ගන්න හද පුතනක් කියලා කියන මේ ඔක්කුම කරන්නේ මේ වගේ ආර්ථික වි්‍යවයක් තියෙන හින්දා මෙන්න මේ සංස්කෘතික ආගමක සම්බන්ධතාව යටිපෙලේ තියෙන ආර්ථික විබවය තමයි මේ යුග අපි ඊළඟට එනක ඕනම නායකෙක් හඳුරගන්න ඕනෙ එක ඉතාම වැදගත්වෙනවා ද මේ මේ අග්නිිති ගාසියාව කියන්න විශේෂයෙන් පුුරුමය තායි ලන්තේ මේ අපේ තේරවාදී රටවල්තික කියන්නේ ඉතාම වේගෙන් දැන් බුරුමයට යම්යම් බාදාය ඔක්කොම එල්ල වෙනවා තමයි නමුත්ි තේරුම්ගණ්ඩුවන මේ රටවල්ලල් තියන සම්බත් ප්‍රමාණයසාහ පොට ඉංශල්ල එක එක පැත්තකින් ඉන්දියාව ඇක්ටස් පොලිසි ක්‍රියාමක වෙනවා ඒ පැත්තර ට එනිි පැත්තෙන් ෙල්ටන් රෝඩ ප්‍රජෙක්්ටකෙනවා චීනඒ එක යම් අසාර්ථක භයාවට අද පත්වෙලා තියෙන එක වෙනවා කතාව නමුත් මේ චී මෙම ආසියාව අමීතික කලාපය අරරම් මේ මේ රයිසිංන් ටයිගස් ටයිග කොනොමිස් කියලා කියන්නේ ඉතාම දවේගෙන් නැගිටින ආර්ථික මෙ ඔබ ඒෂක් කියැන කිව්වා අපිට මුහුත් ඒකට සබන්ධන ක්‍රමයක් මහ දේරත් තිබුණ ැන් දශක දෙකක් විතන තිස්්‍රේ මංහිතන්නේ අපේ විදේශ සේවාාවල යම් මතයක් තියෙනො දෑර අපේ මෙම පුරාවිද්‍යා ඉතිහාසය කරනායගේ අදහසක් තියෙන්නේ අපි යටත් විජිත මේ ඔය පෘතුගසි සහ ඔය හිටපු යටත් විජතවාති නැෙන් ගෙනෙකු කෞතුකවස්තුූ නැවත ලබාගන්න ඕන කියලා ඒ ලබාගණ්ඩක් පුළුවන් ලබාගණ්ඩත් ඕන ඒකට වැඩගරණයම් පිරිසකුත් ඉන්නවා නමුත් ඉතින් ඒක ඔහේ නිකං යනවා ඒවගේ තමයි එහෙම ඕබනාවක් තියෙනවා ම එකතවසක් මට මේ මගේ නේදකයාලුව කිව මේ ඔය ආසියන්න එක සමුළුවක් තිබුණ ඔය විගට්නාම යරිකෝ හ ඒගොල්ලො ඒගොල්ලන්ට මේ යන්න තියෙන කියලා නැවක මකති ආසයහන් සමුලුවට පෙන් අපේ ලංකාවෙනෑක් ඉල නැංගුරන්දාගන්න නි අපිත් කැමති වගේ අන්නේ වගේ එම උත්සාහත් තියෙනවා නැමුත් ඒ ඒ දැන්තියන ඒ තත්තු යනුව අනිත්්‍යක මේ යාව මේ කෙලලා බොක්ක තියගෙන අපිට ඒ පත්තර හැරන්න ලේසි නෑ මේ මේ ඇල්ලුහම ඉන්දියූුවෙනවානේ ඉති ඔය ඔක්කොම කම්පිේෂන්සක් අපිට ආසියන්නකට යනයක අනිත්්‍යක මේ දැන් ඉතින් අපි හෝබෙන් ඉහිල්ල නිති දැන් ආසියන්න කර වැඩන්නේ අපේ ලා කියිය නෑ ඉතින් දැන් කරන්න දැන්න නමුත් ඉතින් ඒ උත්සාහ තියාගන්න වටිනො ඒ ගියත් නැතත් අපේ ආර්ථික පොටෙන්ශල් එක අපි අත්මිතික ආසිාවත් එක්ක දිගරගන්න එක වටිනවා විශාල සම්පත් ප්‍රමාණයක් අතිශයින්ම මේ ඔය දැන් ඒවේෂන් ෆිල් එක ගත්තුතිං නෞකෂේත්‍රය ගත්තුතින් අතිශයන්ම උුසුම් තැක් දැනටම එක ඉතිීති උුසුම තවත්ත දියනවා ඒවාගේම අතිවිශාල භූමියයක් විශාල ස්වාභායක සම්පත් ප්‍රමාණයක් අපිට ඉතාම ලේසින්ට් කරන්න පුළුවන් මේ මොකද අපිට තියෙන නියීම ටොල්ල අපික පාවිචි ටෙස්ටඩ ඩන් රුවවන් අපේ තෙරවාදී බුද්ධාගමේ තියෙන ිස අපිට පොට් ලදියවා දම සාම්‍ය කියැන දන්න අය දැන් ක්කය දන්න 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 අල් පරම්පර කොට දන්න තිකතියයක් තියවාි සිිලෝොන්ටීක තමයි සිලෝන්ටියයන් ගුඩිස තමයි දන්නේ එතකොට ලංකාවගැන දන්න එක ටක්ගලා අපිට පොඩි ආදරයක් පන්න නොයකන්නේ ලාත රැත් යවා පියන්කර අපිට ඒක බුරුමේද අත්දකින්න ලබුණ මේ විශේෂම බුරුමේ තායිජන්තයක ලාවට තියෙන බුරුමේ ඒ හොඳකම තහවුරුණා එකකැෙන දම් බුරුමේ පන්සලක කියා වුණත් මෙසුදකම් චත්‍යයට ගයවත අපිට හාමුුරු දහතනක් පිරහම්බුණ අපි අපේ ලංඟට විල්ල කතාර මොකදෙගරල න්න අපි ංකා කෙලෙකු කාටා ල්ල ති කරගන්න ඒ ගොල්ලෝ හිතාගෙනන්නේ ඩැන් අපි අපි මහිදු හාමුදුරුව අසෝක රජතුමාගෙන අපි අපි බෞද්ධ භක්තියන් හිතනකට අපි විශාල තැනක් දෙනවනි මො බදධාගම අපිට එන්න එතන ඒ වගේ ඒගොල්ලොට බුද්ාගමයන්නේ ලංකාවෙන් ලංකාවේ ඔරිජින්නක තියෙන සිින් අරහන් කෙන හාමුදුරුවෝ තමයි ඔය දක්කින රාමණ්්‍ය දේශයඉදලා ඔය අනවරත් රජුරුවන්ගේ පාජධානයට කිල්ලා බුද්ධාගම ප්‍රචාරය කරන්න ඒ අතම බුරුමජතකන්ගේ මිහිතු හාමතුර ලංකාව සිංහල භික්‍ෂ වහන්සකෙන ඉතින් ඔට්න ඔයගේ දේවල් එක්ක යිතිහාසික අනික එක සුපතෙපා එනිසාට පොඩ ක්තියක්ත් දෙෙන ය කල්ලොන කාල භක්තියක්ත්ති න පුරුමෙන ඉතිං අපේ බත්තිියත් පාවිච්චි කල්ලා අපේ අනාගතවාදී දැක්ම ඒ පැත්තට හදාගන්න එක 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 ව්‍යපතියක් අපි ච්චරක් විතරන්නේ මේ කරන්න ඕනේ අපි යරපෙත්තක්ක සම්බන්ධගන් ඕනේ හමේකම් ඕනේ හැම අපි විශේෂ අවධානය දෙන්න ඕනේ මේටඒට දෙඩිකේට මෙ ඕනම කෙනෙක් මේ රට කරන්න හිතන ඕනම කෙනෙක් අනි වාර්ීං යත් ඔතෙන්ට නම් බලන්න ඕන ඒ අනිත්තක ලංකාව ඒක ගයිගේමක ගහන් ලසි ඒකට විශාල සහභාගිත දැන් අපිට අපේ ඇතුළේ අපේ ප අපේ භික්ෂු සමාජය තුළු විශාල සයෝගයක්කයකට තියන පටන් ගත්යි මොද ඒක පොහොම මේ දැනටත් සිත්තවන ක්‍රියාවලියන්නේ ඇැම මේ දවස්සල ප්‍රියංකර දදන්නද කොල හප ඕ දහතුන පෙරේදා මේ ඔය ය රට තු නහතර භික්ෂූන් වහසලා පරිසක් ලංකාවටාව පින්ඩ වාාති වඩින්නරම මහිතන සියම් නිකායට දෙසිය උමොකහරඒ ඒක සැමරීමකට හිති ඒගොල්ලොන්ට දැන් ඒ රටපුරායනකොට තියෙන බක්තිය ඒ ඒ මේ ඒ සපෝට්ටක ඒ ඒක අමුතුුවෙන් ඇති කරන්න දෙයන්න ඇති ඒ ඒ ඔස්සේ ආර්ථික බ්‍යවපපා පාදගන්නක මංහිතන්නේ හරිම ලේසි සහ පහසුන් සහ පුදුම මේ තෘප්ති කර දෙයක් ඒක අපිට වෙන කිසිම සංස්කෘතික බාධ කොන්දේසි දැක් අපිට මේ වෙන ආර්ථික ටයුත්ක යෝ ති යරෝපේයට හරි දේශපාල කොන්දේසි රගණක් ෙනවන මුකුත් නැති සහැල්ලුව එකක් මෙතනෙන්නේ ඉතින් Cardinal ඒ ඒකட்ட හරමුु योजनाතා, මට අ सा ශन කියන්නदී.